දූරියම් පැලයක් අධිශේණි කරන්නේ කොහොමද කියලා මේ අවස්ථාවේදී බලමු. දැන් මේ තියෙන්නේ සාමාන්‍ය දූරියම් පැලයක්. එතකොට අපි මේක අධිශේණි කරන්න මෙන්න මේ වගේ අඟල් 18 පළල තියෙන අඟල් 20ක් විතර වගේ උස තියෙන පොලිතින් වලින් බඳුනක් සකස් කරගන්න ඕනේ. එතකොට මේකේ ඝනකම තියෙන්නේ ගේජ් 500 700 අතර වගේ ප්‍රමාණයක්. ප්‍රමාණිකූල පහලින් ජල වහන වෙන්න සිදුරුත් මෙන්න මේ ආකාරයට සකස් කරගන්නවා. ඊට පස්සේ අපිට පුළුවන් මේකට බඳුන් මිශ්‍රණය නිවැරදි ආකාරයට පුරව ගන්න. මේ බඳුන් මිශ්‍රණයේ අනුපාතය තියෙන්නේ 1:1 අනුපාතය. ඒ කියන්නේ පිරිසිදු ගංගා වැලි එකයි මතු පිටපස් එකයි හොඳට දිරලා ගියපු ගොම පොහොර එක බැගින්. අපි සපයාගත්ත අඟල් 18ක් පමණ පළල අධිශේණි බඳුනේ එක්තරා මට්ටමකට අපි බඳුන් මිශ්‍රණය පුරවනවා. ඉන් අනතුරුව මේ බඳුන පතුල් බඳුනේ පතුල සමබරව තියෙන විදිහට අපි කොන් නමලා මේක හදා ගන්න ඕනේ. මෙන්න මේ ආකාරයට මේ විදිහට කොන් සකසා ගැනීම අවසානයේ අපි නැප මේ මේ බඳුනට බඳුන් මාධ්‍ය පිරවීම සිදු කරනවා. ඒත් එක්කම බඳුනේ මාධ්‍ය අතර අපි කියන අවස්ථා කීපයකදී බඳුන් මිශ්‍රණය පුරවනවා. බඳුන රැලි වැටෙන එක වළක්වා ගන්න පොට්ටක් ආධාරයෙන් වටේට තද කර ගැනීමකුත් කරනවා. දැන් මේ විදිහට බඳුන යම්කිසි ස්ථානයකට අපි බඳුන් මාධ්‍ය පුරව ගැනීමෙන් අනතුරුව පැලේ සිටවන මට්ටමට ගැළපෙන පරිදි තියෙනවද කියලා අපි පොඩ්ඩක් බලන්න ඕනේ. එතකොට මේ පැලේ අපි සිටවීමේදී මෙන්න මේ පැලේ ඉහළ බඳුන් මාධ්‍යයේ තියෙන ස්තරයට සාපේක්ෂව තමයි මේ බඳුනෙත් සිටවීම සිදු කරන්නේ. ඊට වැඩිය කඳ යට කරන්නේ නැහැ. එතකොට අපි මූලික බඳුන් මිශ්‍රණයේ නිවැරදි පුරව ගැනීමෙන් අනතුරුව සපයා ගන්න ලද දූරියම් පැලේ පතුල මෙන්න මේ ආකාරයට බ්ලේඩ් එකක් අරව නැත්නම් පිහියක් ආධාරයෙන් කපලා ඉවත් කරගන්න ඕනේ. ඊට පස්සෙ අපිට මේක මෙම බද්ද පැලේ බඳුන තුල තැන්පත් කරන එක කරන්න පුළුවන්. මේ විදිහට දූරියන් පැලේ බඳුන තුල තැන්පත් කර ගැනීමෙන් අනතුරුව අපිට පුළුවන් පැත්තකින් මේ පොලිතින් එකේ සිරස් හතර පල්ලා ඉවත් කරගන්න. එතකොට මේ දූරියන් බද්ද පැලේ තියෙන බඳුන් මිශ්‍රණය ඉහිරලා යන්නේ නැතුව ඉසි ආකාරව තබා ගන්න හැකියාව ලැබෙනවා. ඉන් අනතුරුව පැලේ වටා නැවත බඳුන් මිශ්‍රණය පිරවීමක් අපි සිදු කරනවා. පැලේ සිටවීමේදී හැම විටම බඳුනේ හරි මැදට පැලේ සිටින ලෙස අපි ස්ථානගත කරගන්න ඕනේ. මේ විදිහට නිවැරදිව දූරියම් පැලේ අධිශේණි බඳුනකට මාරු කිරීමෙන් අනතුරුව අපි අනිවාර්යෙන් මේකට ජල සම්පාදනය කරනවා. ජල සම්පාදනය කරලා සාමාන්‍ය 70 තැනක දින කීපයක් තියලා ඊට පස්සෙ අපිට පුළුවන් ක්‍රමානුකූලව ආලෝකයට හුරු කරලා මේ පැලේ හදාගන්න. එතකොට මේ පැලේ සාමාන්‍යයෙන් අඩි 3ක විතර වගේ ප්‍රමාණයට විශාලත්වය වැඩි වෙනොත් එකම ඒ කියන්නේ වසරක විතර වගේ කාලෙකින් පස්සෙ අපිට පුළුවන් ශ්‍රේෂ්ඨ හිටවන්න. එතකොට අපිට දූරියම් පැල මැරෙන ප්‍රමාණයම සාපේක්ෂව අඩු කරගැනීමේ හැකියාවක් තියෙනවා.